ශ්‍රීලංකා කණ්ඩායමට මීළඟට තියෙන අභියෝගය එංගලන්ත කණ්ඩායමත් එක්ක T20 සහ එක් දින තරගාවලිය. මේ තරගාවලිය මුලින්ම අපිට තියෙන්නේ එංගලන්ත එක්ක T20 තරගාවලිය. මේ තරගාවලියට එංගලන්තේ ඉන්නේ මෞබිමේ ලැබපු දරුණු පරාජයක් එක්ක. ඒ නව ශ්‍රීලංක කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලිය පරාජය එක්ක. මේ තරගාවලියට සෙල්ලම් කරපු ගොඩක් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමක සීමිත පන්දු ආර තරගාවලියට සෙල්ලම් නොකළත් ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයෝ මෞබිමේදී ලැබපු මේ අවමානය වහගන්න ශ්‍රී ලංකාව එක්ක තරගාවලියේදී හොඳට කරන්න එංගලන්තේ හිතාගෙන ඇති. මේ පසුබිම ගැන එංගලන්ත පුහුණු කරුවා අදහස් දක්වලා තිබුණා. ඔහුගේ අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකාවටත් ඉගෙන ගන්න පුළුවන් පාඩමකුත් කියවිලා තිබුණා. ඇත්තට මේක දරුණු පරාජයක්. අපි ඊගෙන සුළුවෙන් හිතන්නේ නැහැ. අවස්ථාව ලැබුණු තරුණ ක්‍රීඩකයෝ ඒ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ඒක උන්ට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. මොකද හැමදාම මේ විදිහට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබෙන අවස්ථාවෙන් තමන්ගේ හැකියාවන් පෙන්නලා නමක් හදන්න අලුත් අය දැනගන්න ඕන. ප්‍රතිකරු හොඳ ආරම්භයක් ලබා ගත්තම ඒක ලොකු ලකුණු ගානකට අරගෙන යන්න දැනගන්න ඕන. අපිට ඉන්නේ ගොඩක් තරුණ ප්‍රතිකරණ ලයිස්තුවක් කියන එක ඇත්ත. ජෝරුට් තමයි මැදපෙළ අද්දකින් තියෙන කෙනෙක් විදිහට හිටියේ. තරුණයන් විතරක් දාලා කණ්ඩායම හදන එකෙන් තරුණයන්ට අසාධාරණයක් වෙනවා කියලා තමයි එංගලන්ත පුහුණුකරු සිල්වුඩ් කියන්නේ. මේ චෝදනාව ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුවටත් මේ දවස්වල එල්ල වෙමින් තියෙන චෝදනාවක්. ඇත්තට මේ ගැටලු ස්ටොක් බට්ලර් දෙන්න මැදපෙළට ආවට පස්සේ විසඳෙයි. මොකද එක පෙළට තරුණයෝ ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. තරුණයෝ දාන්න ඕන අද්දකින් තියෙන ක්‍රීඩකයන්ගේ අතරට. එහෙම වුණොත් තමයි තරුණ ක්‍රීඩකයෝ ඉක්මනට පීඩනයට ඔරොත්තු දෙන්න ඉගෙන ගන්නෙ. අපි පසුගිය කාලේ තරුණ ක්‍රීඩකයෝ හැදුවේ එහෙමයි. ඒ දේ ඉන්දියාවේ එක්ක ටෙස්ට් තරගාවලියේ කරනවා. මම කියන්නේ අපි නවසීලන්තයෙන් ඉගෙන ගන්න ඕන. ඔවුන් ගොඩක් හොඳ දේවල් කළා. අපිට මේ තරගාවලිය ගොඩක් වැරදුනා. කොහොම වුණත් ඉක්මනට අපේ කණ්ඩායමට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියන දේ මට විශ්වාසයි. කාලයකට පස්සේ ඒ කියන්නේ 2014 ශ්‍රී ලංකාව හමුවේ තමන්ගේ මෞබිමේදී ටෙස්ට් තරගාවලියක් පරාදුනාට ලැබපු පරාජය ගැන ওই විදිහට තමයි එංගලන්ත පුහුණුකරු අදහස් දැක්වුවේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.